උතුම් වූ පොසොන් පුර පසළොස්වක බොහෝ දින හෙටට යෙදී තිබෙනවා. එය නිමිති කරගනිමින් මෙවැනි විට රටපුරා සැමරුම් වැඩසටහන් සංවිධානය කරමින් පවතිනවා. විශේෂයෙන්ම අනුරාධපුර පූජා භූමිය ඇතුළු අනුරාධපුර නගරයට බැතිමතුන් දහස් ගණනින් පැමිණෙනු දක්නට පිළිවන්. පොසොන් පොහොයට බැතිමතුන්ගෙන් පිරියන අනුරාධපුර නගරයේ විශේෂ පොලිස් රථවාහන සැලැස්මක් සහ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ආගමික වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන විදිහට හඳුනාගත්ත විහාරස්ථාන 11095ක් පමණ පොසොන් කලාප විදිහට පොසොන් කලාප ක්‍රියාත්මක වෙනවා දිවයින පුරාම 322ක්. ඒ වගේම පොසොන් තොරණ පැවැත්වෙනවා 296ක් කියලා වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වයත් යම් ආකාරයකට වැඩි වෙන්නට පුළුවන්. දන්සැල් 4600කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනවා කියලා. ඉතින් මේ සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කළා තියෙනවා 20000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මේ ආගමික වතාව සඳහා විහාරස්ථාන සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට. රථවාහන අතර කිරීම සඳහා විශේෂයෙන්ම රථගාල් රාශියක් නගරය තුළ ස්ථාපිත කළා තියෙනවා. රථගාල් 21ක් පමණ. එමෙන්ම අනුරාධපුරයේ පැමිණි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන වැව් ආශ්‍රිතව ජීවිත ආරක්ෂක නිලධාරීන් 350 දෙනෙකු පමණ සේවය යොදා ඇති බවයි අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක කොට්ටාසය පවසන්නේ. නම් කර ඇති ස්ථානවලින් පමණක්ම දිය නෑම සිදු කරන ලෙසයි ඔවුන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ලැබුණු අධික වර්ෂාව නිසා වැව් බොහොමයක් ජලයෙන් පිරී ඇති බව වාර්තා වනවා. අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත සහ ගුණාත්මක ආහාර ලබා දීම අරමුණු කරගෙන අනුරාධපුර නගර සීමාවේ පවතින ආහාර අලෙවිසැල් සහ දන්සල් පරීක්ෂා කිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර නගර සීමාව තුළ දන්සල් 150කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවයි අනුරාධපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග පවසන්නේ. තාවකාලික ආහාර අලෙවිකරණ ස්ථාන, ඒ වගේම ස්ථිර ආහාර අලෙවිකරණ මේ සියලු ස්ථාන අපි දැඩි පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මේ අවශ්‍ය සියලුම ආහාර පරිහරණය කරන පුද්ගලයින්ට අපි අවශ්‍ය සෞඛ්‍ය සම්බන්ධ ආහාර වේලක් බැතිමතුන් ලබා දීම වෙනුවෙන්. පොසොන් මංගල්‍ය අවසන් වන විට ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු කසල ටොන් ගණනින් එකතු වීම සුලභ කාරණයක්. එම කසල ජල මූරාශ්‍රවලට සහ පරිසරයට එකතු වීමෙන් පූජා නගරය අපවිත්‍ර වීම වළක්වා ගැනීමට සදහෙති ඔබ කටයුතු කළ යුතු බවද අප සිහිපත් කර සිටිනවා. ජයශ්‍රී මහ බෝධියට පිවිසෙන නව පෙත් මඟ විවෘත කිරීමද අටම ස්ථානාධිපති නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් අද සිදු කෙරුණා. පොසොන් සතිය වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වතාවත්වල නිරත වන ලෙසට අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඉල්ලා සිටිනවා. මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය අභියසදී පැවැත්වීමට නියමිතයි. මේ අතර පොසොන්පුර පසළොස්වක බොහෝ දිනේ නිමිති කරගෙන ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් හෙට පසුරු 4 සිට රාත්‍රී 7 දක්වා කොහුවල ශ්‍රී විජය මංගලාරාම විහාරස්ථ බුද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. අලුත්කම කන්ද විහාරයේ නව බුද්ධ මන්දිරයේ සහ රණ්ණාලීපිත බුදු පිළිම වහන්සේ ඇතුළු විහාර අංග විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.